සුබ දවසක් කියලා වලහැ මම පිළිගන්නවා අදත් අනුබුත් ටෙක්නෝ අකඩමියට. ඉතින් මම මගේ අලුත්ම වීඩියෝ සීරීස් එකකට කතා කරන්න යන්නේ ක්‍රිප්ටෝග්‍රැෆි ගැන. ක්‍රිප්ටෝග්‍රැෆි කියන වචනේ ගත්තට පස්සේ මේක ඇතුලේ ගැප් වෙලා තියෙන්නේ එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් කියන ක්‍රියාවලිය. ඉතින් අපි ඉදිරියට බලමු මොකද්ද මේ එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් කියන්නේ කියලා. මම ඔයාලට ක්‍රිප්ටෝග්‍රැෆි කන්සෙප්ට් එක එක්ස්ප්ලেইন කරන්න මෙන්න මේ විදිහ උදාහරණයක් ගන්න තීරණය කරා. ජැක් සහ බිල් කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ජැක් කියන පුද්ගලයාට අවශ්‍ය වෙනවා බිල් කියන පුද්ගලයාට පණිවිඩයක් යවන්න. ඉතින් ජැක් මොකද කරන්නේ තමන්ගේ පරිගණකයෙන් අදාළ පණිවිඩය ටයිප් කරලා අන්තර්ජාලය හරහා බිල් වෙත යවනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තරම අනාරක්ෂිත වෙනවා මොකද තුන්වෙනි පාර්ශවයේ පුද්ගලෙක් එහෙමත් නැත්නම් unauthorized person කෙනෙක්ට හැකියාවක් තියෙනවා මේ ජැක් සහ බිල් අතර ෂෙයා වෙන පණිවිඩය තමන් සතු කරගන්න. ඉතින් මෙන්න මේ අනාරක්ෂිත ක්‍රියාවලියට ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට තමයි ක්‍රිප්ටෝග්‍රැෆි කියන concept එක ආවේ. ක්‍රිප්ටෝග්‍රැෆි කියන concept එකේදී සිද්ධ වෙන්නේ ජැක් සහ බිල් අතර රුවමාරු වෙන මේ පණිවිඩයට කේතයක් යොදලා මේ ලියකියවිල තවත් පුද්ගලයෙක්ට කියවන්න බැරි රහස් පණිවිඩයක් බවට පත් කරනවා. ඉතින් මේ ක්‍රිප්ටෝග්‍රැෆි concept එක අදයේ බිහි වෙච්ච concept එකක් නෙමෙයි. ඇත්තටම මේ concept එක අතීතේ ජූලියස් සීසර් අධිරාජ්‍ය පවා භාවිතා කරලා තියෙනවා. ඉතින් කොහොමද ජූලියස් සීසර් මේක භාවිතා කරේ? අපේ සාමාන්‍ය ඇල්ෆබෙට් එකට අමතරව ජූලියස් සීසර් විසින් ඔහුට ආවේණික වෙනත් ඇල්ෆබෙට් එකක් නිර්මාණය කරගන්නවා. ඒකෙදි කරන්නේ සාමාන්‍ය ඇල්ෆබෙට් එකේ අන්තිමට තියෙන අකුරු ටික සාමාන්‍ය ඇල්ෆබෙට් එකේ ඉස්සරහට ගෙනල්ලා තවත් ඇල්ෆබෙට් එකක් නිර්මාණය කරගන්න එක. මේකෙදි අපි ගමු උදාහරණයක්. ජුලියස් සීසර් කැට් කියන වචනේ ටයිප් කරද්දී C වෙනුවට ඔහු භාවිතා කරන්නේ X කියන අකුර. A වෙනුවට භාවිතා කරන්නේ B කියන අකුර. T කියන අකුරට භාවිතා කරන්නේ O කියන අකුර. ඔන්න ඔය විදිහට AA අකුරට ඔහුගේ ජුලියස් සීසර්ගේ ඇල්ෆබෙට් එකේ අකුරු assign කළා. අන්න ඒක තමයි ඒ පණිවිඩය තමයි receiver වෙත තමන්ගේ පණිවිඩය දෙන්න ඕන පුද්ගලයා වෙත ලැබෙන සලස්සන්නේ. ඉතින් පණිවිඩය ලැබෙන පුද්ගලයා දන්නවා මේ රහස් කේතේ භාවිතා කළා නැවතත් තමන්ට අවශ්‍ය පණිවිඩය ලබා ගන්න. ඉතින් මේක තමයි සරලවම කිව්වොත් ක්‍රිප්ටෝග්‍රැෆි කියලා කියන්නේ. ක්‍රිප්ටෝග්‍රැෆි ගත්තට පස්සේ ක්‍රිප්ටෝග්‍රැෆි වල ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි, අනිත් එක තමයි ඒසිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි. අපි පළවෙනියටම කතා කරමු මොකක්ද මේ සිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ කියලා. මේ කන්සෙප්ට් එකේදී වෙන්නේ ජැක් සහ බිල් අතර පණිවිඩයක් රුවමාරු වෙනවා. මම අර කලින් කිව්ව විදිහට ජැක් විසින් තමන්ගේ පණිවිඩයට රහස් කේතයක් යොදලා මේ පණිවිඩය එන්ක්‍රිප්ට් කරනවා. එතකොට මේ එන්ක්‍රිප්ට් කරපු පණිවිඩයට කියන්නේ ස්ලිපර් ටෙක්ස්ට් එකක් කියලා. එතකොට ජැක් විසින් රහස් කේතයක් යොදලා එන්ක්‍රිප්ට් කළා. ඒ ස්ලිපර් ටෙක්ස්ට් එක තමයි අන්තර්ජාලය හරහා බිල්ට ලැබෙන්න සලස්සන්නේ. බිල්ට මේ පණිවිඩය ලැබුණට පස්සේ බිල් විසින් මේ පණිවිඩය ඩික්‍රිප්ට් කරලා තමන්ට කියව ගන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්නවා. ඉතින් මේ සිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි කියන concept එක තමයි ඇත්තටම ජුලියස් සීසර් පවා භාවිතා කරන්නේ. මේ concept එකේදී සිද්ධ වෙන්නේ ජැක් යොදන කී එක අන්තර්ජාලය හරහා වෙනත් බාහිර ක්‍රියාවලියකින් බාහිර සංනිවේදන ක්‍රියාවලියක් හරහා බිල්ට ලැබෙන සලස්සනවා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඊමේල් එකකින් එහෙමත් නැත්නම් courier service එකකින් එහෙමත් නැත්නම් තැපෑල මගින් බිල්ට ලැබෙන සලස්සනවා. මම මගේ document එක මෙන්න මේ අදාළ key මෙන්න මේ අදාළ කේතනය මගින් තමයි encrypt කරලා තියෙන්නේ මේකව decrypt කරගන්න අදාළ පණිවිඩය කියලා මෙන්න මේ විදිහට පණිවිඩය decrypt කරන key එක බිල්ට ලැබෙන සලස්සනවා. ඉතින් මේ විදිහට තමයි symmetric key concept එක පාවිච්චි වෙන්නේ. මම මේක තවත් සරලව උදාහරණයකින් පැහැදිලි කරොතින් she is a girl කියන වචනේ මම encrypt කරනවා මෙන්න මේ key එක මගින්. replace every letter with fourth successive letter. එතකොට සිද්ධ වෙන්නේ මේ s අකුර වෙනුවට alphabet එකේ s අකුරේ ඉඳලා ඉලක්කම් හතරක් ඉස්සරහින් තියෙන අකුර තමයි assign කරන්නේ. h අකුර ගමු. h අකුර ගත්තොතින් h i j k. එතකොට h වෙනුවට මම replace කරනවා k කියන letter එක.
කොයි විදිහට අපි ටයිප් කරන වචනේ අපිට රිසීවර් එක ලැබෙන්න ඕන වචනේ මෙන්න මේ කේතනය මගින් එන්ක්‍රිප්ට් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේ තියෙන එන්ක්‍රිප්ට් කරපු ස්ලිපර් ටෙක්ස්ට් එක she is a girl කියන එක VKH LV B JLUO කියන විදිහට තමයි රිසීවර්ට ලැබෙන්නේ. ඉතින් මේ රහස් පණිවිඩේ කේතනය දන්නේ නැතුව පිටස්තර පුද්ගලයෙකුට, කියන්නේ third party person කෙනෙක්ට හැකියාවක් නැහැ මේ පණිවිඩයේ තියෙන මොකක්ද කියලා හරියටම දැනගන්න. ඇත්තටම මේ ක්‍රමවේදයේ යම් අනාරක්ෂිත බවක් තියෙනවා. ඒ මොකක්ද? අපි කතා කරපු පිටස්තර පුද්ගලයාට හැකියාවක් ලැබුණොතින් අපි මේ ඊමේල් එක හැක් කරලා එහෙමත් නැත්නම් අපි පෝස්ට් එක යවනවා නම් අපි පෝස්ට් එක හොරකම් කරලා අපි කීතේ ලබා ගන්න ඒ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා. අපි මේ අමාරුවෙන් එන්ක්‍රිප්ට් කරලා යවපු පණිවිඩය ඔහු සතු කරගන්න කිසිම අපහසුතාවයකින් තොරව. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි මේ සිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි කන්සෙප්ට් එක අභිබව අලුත් කන්සෙප්ට් එකක් පිහි වෙනවා. ඒ තමයි ඇසිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි කියන කන්සෙප්ට් එක. ඉතින් මේ කන්සෙප්ට් එක ගැන කතා කරද්දී අපි අවබෝධ කරගත යුතු දැනගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. අපි මේ පුද්ගලයා දෙන්නේ ගත්තම ඒ පුද්ගලයා දෙන්නට ආවේනිකව කීස් දෙකක් තියෙනවා වෙන වෙනම. මොනවද මේ කීස් දෙක? අපි ජැක් කියන පුද්ගලයා ගත්තොත් ජැක් කියන පුද්ගලයාට තියෙනවා ප්‍රයිවට් කී එකක්. ඒ වගේම ජැක් කියන පුද්ගලයාට පබ්ලික් කී එකකුත් තියෙනවා. අපි බිල් කියන පුද්ගලයා ගත්තම බිල් කියන පුද්ගලයාටත් තියෙන ප්‍රයිවට් කී එකක් සහ පබ්ලික් කී එකක්. ඉතින් මේ ප්‍රයිවට් කී එක ජැක්ගේ ප්‍රයිවට් කී එක ජැක් විතරයි දන්නේ. ඒ වගේම බිල්ගේ ප්‍රයිවට් කී එක බිල් විතරයි දන්නේ. නමුත් ජැක්ගේ පබ්ලික් කී එක ජැක් බිල්ට දෙනවා. බිල්ගේ පබ්ලික් කී එක බිල් ජැක්ට දෙනවා. ඉතින් මේ විදිහට එකිනෙකාගේ පබ්ලික් කීස් ෂෙයා කර ගැනීමක් කරගත්තත් එයාලගේ ප්‍රයිවට් කීස් නම් එයාලා කිසිම විදිහකට අනිකට දෙන්නේ නැහැ. ඒක තමයි මේ ක්‍රිප්ටෝග්‍රැෆි එකේ තියෙන වැදගත්ම පාට් එක. ඉතින් අපි බලමු කොහොමද ඇසිමෙට්‍රික් කී ක්‍රිප්ටෝග්‍රැෆි එක කරන්න කියලා. මේකෙදි සිද්ධ වෙන මෙන්න මෙහෙම දෙයක්. ජැක් සහ බිල් කියන පුද්ගලයා දෙන්නා අන්තර්ජාලය හරහා යම් මෙසේජ් එකක් පාස් කරද්දී ජැක් අපි කියමු ජැක්ට බිල්ට තමයි පණිවිඩය යවන්න ඕන කියලා. එතකොට ජැක් කරන්නේ තමන්ගේ අදාළ පණිවිඩය එන්ක්‍රිප්ට් කරනවා මොකකින්ද? බිල්ගේ පබ්ලික් කී එකකින්. ජැක්ට බිල්ට මෙසේජ් එකක් යවන්න ඕන නම් ජැක් කරන්නේ බිල්ගේ පබ්ලික් කී එකකින් ඒක එන්ක්‍රිප්ට් කරනවා. මේ එන්ක්‍රිප්ට් කරපු ස්ලිපර් ටෙක්ස්ට් එක අන්තර්ජාලය හරහා යනවා. අන්තර්ජාලය හරහා ගිහිල්ලා බිල්ට ලැබුණට පස්සේ මේ එන්ක්‍රිප්ට් කරපු ස්ලිපර් ටෙක්ස්ට් එක මේක ඩික්‍රිප්ට් කිරීමේ හැකියාව තියෙන්නේ බිල්ගේ ප්‍රයිවට් කී එකට විතරයි. ජැක් පිසින් යම් ඩොකියුමන්ට් එකක් බිල්ගේ පබ්ලික් කී එක හරහා එන්ක්‍රිප්ට් කරාට පස්සේ නැවත ජැක්ටවත් බෑ මේ ඩොකියුමන්ට් එක ඩික්‍රිප්ට් කරන්න. ඒ කියන්නේ යම් කෙනෙක් තව කෙනෙක්ගේ පබ්ලික් කී එකකින් යම් ඩොකියුමන්ට් එකක් එන්ක්‍රිප්ට් කරාට පස්සේ ඒ ඩොකියුමන්ට් එක නැවතත් ඩික්‍රිප්ට් කරන්න පුළුවන් අදාළ පුද්ගලයාගේ ප්‍රයිවට් කී එකකින්ම විතරයි. මේ ක්‍රමය කොච්චර ආරක්ෂා සහිතද කියලා ඔබට තේරෙනවා ඇති. යම් කෙනෙක් එන්ක්‍රිප්ට් කරාට පස්සේ ඒක ඒ එන්ක්‍රිප්ට් කරපු පුද්ගලයාටවත් අඩු ගානේ කියවීමේ හැකියාවක් නැහැ. ඉතින් තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයාට මේ ස්ලිපර් ටෙක්ස්ට් එක අන්තර්ජාලය හරහා ලැබුණත් ඒ පුද්ගලයාට කිසිසේත් හැකියාවක් නැහැ මේ ස්ලිපර් ටෙක්ස්ට් එක ඩික්‍රිප්ට් කරගන්න Tamanට කියවන්න පුළුවන් තත්ත්වෙට. ඉතින් මේක තමයි ඇසිමෙට්‍රික් ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු ඇයි මේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන කන්සෙප්ට් එක අපිට නිතරම අවශ්‍ය වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මේ ක්‍රිප්ටෝග්‍රැෆික් කන්සෙප්ට් එකේ සිකියුර් බවත් එක්කම මේක ඇත්තටම යුදමය කටයුතු සහ රහස්‍ය දේශපාලන කටයුතු වලට තමයි මේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන කන්සෙප්ට් එක ඩීප්ම ලෙවල් එකේ පාවිච්චි වෙන්නේ. ඊට අමතරව පාල දවස ගානේ පාවිච්චි කරන පුංචි ඇප් එකකත් මේ ක්‍රිප්ටෝග්‍රැෆි එමත් නැත්නම් එන්ක්‍රිප්ටඩ් ඩික්‍රිප්ටඩ් කන්සෙප්ට් එක පාවිච්චි වෙනවා. තමයි WhatsApp එක. ඉතින් WhatsApp එකේදී මොකද වෙන්නේ? ඔයාලට මතකෙදි සාමාන්‍යයෙන් මාස 3කට විතර සැරයක් මෙන්න මේ විදිහට ඔයාලගේ inbox එකේ මැසේජ් එකක් වැටෙනවා end to end encrypted කියලා. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඔයා WhatsApp එකෙන් තව කෙනෙක් එක මැසේජ් කරද්දී ඔයාගේ අනිත් මැසේජ් එක රිසීව වෙන කෙනා සහ ඔයා අතර තියෙන messages encrypt කරලා තමයි අන්තර්ජාලය හරහා හුවමාරු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ cryptographic concept එක WhatsApp වලත් use වෙන්නේ. WhatsApp වල තියෙන security එක වැඩි කරලා WhatsApp use කරන එයාලගේ customers ලට හොඳ සේවාවක් ලබා දෙන්න තමයි මේ encryption
ටෙක්නික් එක WhatsApp වල යූස් වෙන්නේ. ඉතින් මම කලින් කතා කරපු මෙන්න මේ asymmetric cryptography එක මෙච්චර secure විදිහට කරන්න එක එක algorithms තියෙනවා. ඒ කියන්නේ Jack Vicing මේ encrypt කරන code එක ඇයි build විතරක් decrypt කරන්න හැකියාවක් ලැබෙන්නේ. මොකද්ද මේ algorithm එක? මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් cryptography වල introduction video එක මෙන්න මේ විදිහට ඉවර වෙනවා. අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.